මේ ඔබ දන්නවාද මෙහෙම මවගේ ගර්භාෂය තුල හරිද භ්‍රූණය වර්ධනය වෙනකොට මුල් මාස 4 විතර තියෙන කාටිලේජ සැකිල්ලක් උපදිනකොට මොකක් වෙනවද ඒක අස්ති භවණය වෙනවා උපදිනකොට අස්ති සැකිල්ල සහිතව ඉපදෙන්නේ ඒ සැකිල්ල හදන්න මොනවා ඕනිද කාගේද භ්‍රූණයාගේ සැකිල්ල අස්ති වලින් හදන්න මොනවා ඕනිද කැල්සියම් හා ෆොස්ෆරස් විශාල ප්‍රමාණයක් ඕනි ඒ කොහෙන්ද කැල්සියම් හා ෆොස්ෆරස් ටික ගන්න කොහෙන්ද ගන්න ඒ සැකිල්ල හදන්න කොහෙන්ද ගන්න මවගේ රුධිරයේ තියෙන කැල්සියම් හා ෆොස්ෆේට් තමයි ගන්න තේරෙනවද එතන මවගේ රුධිරයේ තියෙන කැල්සියම් ෆොස්ෆේට් ප්‍රමාණය එතකොට මොකක් වෙනවද අඩු වෙනවා එතකොට මොකද වෙන්නේ ආන්න කියන්නේ එතකොට මොකද වෙන්නේ එතකොට වෙන්නේ මවගේ තියෙන අස්ති මොනවා කරනවද දිය කරලා රුධිරයට ගන්නවා පැහැදිලිද ඊට පස්සේ රුධිරෙන් ආපහු මොකද කරන්නේ භ්‍රූණයාගේ අස්ති හදන්න ගන්නවා ඒ අනුව ඔබ ගාව ඔය දැන් තියෙන අස්ති ටික ඉස්සර තිබිච්ච ඒවා නෙමෙයිද අලුතින් ආව ඔලවල වලින් පස්සේ එහෙමද එහෙම එන්නේ අන්නේ අස්ති එහෙම එන්නේ නැහැ හොඳේ එහෙම අස්ති අලුතින් එන්නේ නැහැ ඒ තිබිච්ච එකම තමයි තව පොඩ්ඩක් මොනවා වෙලාද තව ටිකක් දිග පළල වැඩි වෙලා ඒ දිග පළල වැඩි වුණේ ඔබ මොනවා කරපු නිසාද ඔබ කාපු බීපු ඒවයින් කැල්සියම් ෆොස්ෆරස් සැරන්නේ ඒ ටික ගොඩනගා ගත්තේ හරි දැන් ඔබ උපදිනකොට ඒ සැකිල්ල ගොඩනගලා තියෙන්නේ තනිකර මොකෙන්ද මවගේ රුධිරයෙන් ගත්ත මොනවෙන්ද කැල්සියම් වලින් ඒ ටික දැන් නැද්ද ඔබ ගාව දැන් මෙහෙම අස්තිය පොඩි කාලේ මේ සයිස් එකට තිබුණා නම් ඔය ගන්නට ඈ හරිද ඕම දැන් අස්තිය මෙච්චරක් විතර වෙලා නම් හරි ඔව් ඕම ඒ අස්තිය ඇතුලේ තියෙනවා අර පොඩි අස්තිය එහෙමද නෑ නෑ එහෙම එන්නේ කොහොමද මේ අස්තිය තමයි ඔය ගන්නට මොන වුනේද ලොකු උනේ ඕම එහෙනම් ඔබ මේ මවගෙන් ලබා ගත්ත කැල්සියම් හා ෆොස්ෆරස් ටික තාම මොකද වෙන්නේ තියෙනවා ඒ හින්දා කොයි වෙලාවක හරි ඔය සමහර ළමයි එහෙම හිටි ගමන් අහනවනේ මොකක්ද අහන්නේ ඔයගොල්ලෝ මොනවද අපිට කරලා දීලා තින්නේ ඔව් එතකොට ඉතින් අම්මට තේරුමක් තියෙනවා නම් අම්මා කියනවා තෝගේ ඔය හතර හන්දි වල තියෙන මොනවද කැල්සියම් හා ෆොස්ෆරස් ටික දුන්නේ කවුද ග්‍රාම සේවකද ආ ඒ හින්දා මොනවත් නොකලට කමන්නේ ඒ ටික හරි දීලා හරිද ඔය හරි ඒ අස්ති ටිකනේ හරි උපදිනකොට දින පේශි ටික ඒ විදිහට ගණන් හදලා බලන්න උපදිනකොට දින සේරම ටික කාගෙන් හූරා ගත්තේවල මවගෙන් හූරලා ගත්තේවා දින්නේ ඔක්කොම මේ බලන්න මේක මාර වැඩක් හොඳේ එක ජීවිතයකින් මොකද වෙන්නේ තව ජීවිතයක් ඇති කරනවා මවගේ පැලෝපියනාලය ඔස්සේ ගර්භාෂයට එනකොට සංසේචනය වෙච්ච ඩිම්බය යුක්තාණුව එක මොකයිද එක සෛලයයි. එතන මවට ලැබිලා තියෙන්නේ පිටින් ආපු ඒවයින් මොකද්ද? එක සෛලයයි ලැබිලා තියෙන්නේ. ඉතුරු ට්‍රිලියන ගානම කවුද හැදුවේ? අම්මගේ ශරීරයෙන්ම තමයි ඒ ටික හැදුවේ. ට්‍රිලියන ගානක් සෛල. අස්ථිද, පේශිද, ස්නායුද, මොළයේද ඔක්කොම ටික. ඔක්කොම ටික හදලා දුන්නේ අම්මයි. අම්මගේ ශරීරයේ කොටස් වලින් හොඳේ. අම්මගේ ශරීරයෙන් ගත්ත ඒවයින්. පැහැදිලිද? ඒක තමයි තියෙන්නේ ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී කියලා. එමේ එක ජීවිතයකින් තමයි තව ජීවිතයක් හදලා දෙන්නේ. හරි. ඒක ලේසි පහසු වැඩක් නෙමෙයි. හැබැයි ඉතින් අපිට ඔය ගානක් නැහැ නේ. ගානක් නැහැ නේද? ඒක තමයි ගානක්වත්. අර එක සැරයක් ඇවිල්ලා එක ළමෙක්ගේ අම්ම කෙනෙක් ඒ ළමයාගේ පන්තියේ තියෙන දවස ඇර සතිය දවසක ඇවිල්ලා මාව හම්බෙන්නේ. ඇවිල්ලා එක ළමෙක් ගැන කියලා කියනවා. ඒ ළමයාට පොඩ්ඩක් උපදේශයක් දෙන්න කියලා. ඉතින් දැන් ළමයාගේ නම කියලා කිව්වොත් එහෙම දැන් මේ පන්තියේ ඉන්න ළමයිගේ නම කියලා කිව්වොත් එහෙම හරිද? මට හොයාගන්න හරි අමාරුයි නේ ළමයා. අනිතකින් පන්තියේ කියලා එනවුන්ස් කරලා කතා කරන්නේ මේ ආවල් ළමයා එන්න කියලා ඒකත් හරි නෑනේ හරි මේ ඉතින් මං කිව්වා මේ පන්තියේ ඒ ළමයාගේ තියෙන දවසට ඇවිල්ලා මට ළමයාව අඳුනලා දෙන්න කියලා බුදු අම්මෝ ඒක නම් කරන්න බෑ කිව්වා මං ඇයි අනේ අම්මේ මට ගුටි කන්න බෑ කිව්වා මට ඒක අවුල් ගියා වැඩේ මෙහෙම කිව්වාම හරි මං ඇහුවා ඒ ගුටි කන්න බෑ කියන එකෙන් අදහස් කරේ මොකද්ද කියලා ගහනවා සර් මට හොඳටම කොණ්ඩෙන් ඇදගෙන ගිහිල්ලා ගහනවා සත්‍යකින්ම සත්‍ය සිදුවීම මේ. ඒ කියන්නේ මේ ඒ ලෙවල් සයන්ස් කරන ළමයි අතරේ සයන්ස් කරන ළමයි අතරේ එහෙම වුණොත් ඉන්නවා. ඒ වගේ මල පෙරේතොත් ඉන්නවා. ඒකනේ මං කිව්වේ සමහර අයට ඒ ගැන කිසිම අවබෝධයක් නැහැ කියලා. ඊළඟට මේ දෙවෙනි පියවර ඈ. ඔය පළවෙනි පියවර. මොකද්ද? ගර්භණී කාලයේදී භ්‍රූණයාගේ සැකිල්ල හදන්න මවගේ මොකද්ද? අස්තියෙන් මොනවා කරන එකද? කැල්සියම් ගන්න එක. අස්තිය නෙමෙයි සෝරි. රුධිරයෙන් ගන්නේ ඒ රුධිරයේ අඩු වෙන එක ප්‍රතිපූර්ණය කරන්න මොකෙන් ගන්නවද අස්තියෙන් රුධිරයට ගන්නවා හරිනේ
එතකොට ඉපදුනාට පස්සේ, ඉපදුනාට පස්සේ මොනවා කරන්න ඕනේද? කිරි දෙන්න එපා. අඩුම ගානේ අවුරුද්දක් කිරි දෙන්න වෙනවා. අඩුම ගානේ හොඳේ. ඔව්. එතකොට ඒ කිරි දෙනකොට ඒ කිරි වලත් මොනවද තියෙනවද? කැල්සියම් හා ෆොස්ෆරස් තියෙනවා. පැහැදිලිද? එතකොට ඒ ටික හදන්නත් මොකද වෙන්නේ? මවගේ රුධිරයෙන් තමයි ඒ ටිකක් ගන්නෙ. එතකොට ඒක ආපහු ප්‍රතිපූර්ණේ කරන්න මොනවද කරනවද? මවගේ අස්තියෙන් තමයි ඒක ගන්නෙ. මෙන් ගන්න විදිය. බලාගෙන ගන්න විදිය. ගන්න මෙහෙමයි, මේ බලන්න මේ දිග අස්තියක මේ හරිය මොකද්ද? සයිවර අස්ති පටකය. අර ටික සුසංහිත අස්ති පටකය. මෙහෙමයි ගන්නෙ. හොඳේ? ඔව්, දිය කරනවා කිව්වට. ගන්නෙ. දැන් රුධිරේ මවගේ කැල්සියම් මදි වෙලානේ තියෙන්නේ. ඔන්න රුධිරයට ගන්න හැටි. හරි, ගන්නේ මේ මෙහෙම දිය කරනවා. හරි, කුහරයක් හදනවා. මේකෙ තිබිච්ච අස්ති පටකයේ තිබිච්ච කැල්සියම් ෆොස්ෆරස් ටික මොනවා කරනවා? රුධිරයට ගන්නවා. ඊට පස්සේ තව මදි නම් තව මෙහෙම කරනවා. ඒ ටික ගන්නවා. ඔහොම ඔහොම හදාගෙන යනවා. ඔහොම ඔහොම ඔබ ඔබම තේරුම් ගන්න මොකද වෙන්නේ කියලා. මෙහෙම වීගෙන යනවා ඈ. මෙහෙම වීගෙන යනවා. මොකද වුනේ කියලා ඔබම තීරුම් ගන්න ඈ. ඔහොම මෙහෙම වීගෙන යනවා. අස්තිය දිය වෙනවා කියපුවාම ඒකේ අදහස මුළු අස්තියම නැති වෙලා ගිහිල්ලා ගොළුබෙල්ලෙක් වගේ වෙනවා කියන එක නෙමෙයි. හරි, අංගොල්ලෙක් වගේ වෙන්නේ නැහැ. හරිද? මෙන්න මේක තමයි වෙන්නේ. මේ කුහරවලට කියන්නේ මොනවා කියලාද ළමයි? පොරෝස්. මේ කුහරවලට කියන්නේ මොනවා කියලාද? පොරෝස්. කුහර ඇතිවීමට කියනවා පොරෝසිස්. කුහරේ ඇති වෙනවට කියනවා පොරෝසිස්. කුහරේ ඇති වෙන්නේ කොහේද? අස්තියේ. අස්තියට කියන්නේ මොකද්ද? ඔස්ටියෝන් කියලා. ආ, මතකද? ඔස්ටියෝ. ඔස්ටියෝ එකේ මොකද්ද? පොරෝසිස්. එතකොට මොකද්ද? ඔස්ටියෝපොරෝසිස්. එතකොට මෙහෙම, එතකොට මෙයාගේ මොකක් නැති වෙලා ගිහින්ද මේ බලන්න? සුසංහිත අස්තියක් නැහැ. ඔක්කොම ටික මොනවා වෙලාද? සවිවර වෙලා. දැන් මොකද වෙන්නේ? අස්තියේ හයිය හොඳටම අඩුයි. ඕන කොහේ හරි තැනක ඇදගෙන වැටුණා. මේ දිග අස්තියේ හයිය මදිනේ. මොකද වෙන්නේ? තුන් හතර පොලකින් සටපට ගාලා කැඩෙනවා. හයියනේ. එහෙමනම් අහගන්න, ගර්භණී අවධියේදී සහ කිරි දෙන අවධියේදී මේ තත්ත්වයේ ඇතිවීම වළක්වන්න මොකද කරන්න ඕනේ? අර ඒ වැඩේට රුධිරයෙන් ගන්න කැල්සියම් ටික මොනවා වෙන්න ඕනේද? අස්තියෙන් ගන්න දෙන්නේ නැතුව ආහාර වලින් දෙන්න ඕනේ. පැහැදිලිද? ආහාර වලින් දුන්නා නම් ඒ ටික අස්තියෙන් ගන්න නැහැ. ඔය කිව්වට ආහාර වලින් දෙන්න ඕනි කියලා ආහාර පිළිබඳවත් ලංකාවේ හරියට ප්‍රශ්නයක් තියෙනවා. දන්නවනේ මගේ ජීවිතේ, මගේ මේ සාමාන්‍ය දන්න කාලේ ඉඳන් මේ වෙනක තෙක් ලංකාවේ මම ඇහුවමයි මන්දපෝෂණයෙන් මිය ගිය ළමෙක් ගැන. ඇත්තටම එහෙම කලින් වෙලාද නැද්ද කියලා කියන්න මම දන්නේ නැහැ. මම නම් ඇහුවේ නැහැ. මට ඔය ඇහුණමයි. මන්දපෝෂණයෙන් ළමෙක් මැරිලා ගිහින් කණ්ඩ නැතු. එතකොට ලංකාවේ කොයිතරම් එහෙම තත්ත්වයක් නැද්ද නේ? ඔව්. ඕගොල්ලෝ කොච්චර කෑම අහක දානවද? අර පහල තියෙන ඒවා කොච්චර පුරවලා තියෙනවද? කවුද ඒවා කන්නේ? ඒවා පුරවලා තියෙන ඒවා ඉස්සර නම් එක්කෙනෙක් ආව, දැන් නම් එනවද නැද්ද දන්නේ නැහැ. හරි, ඉස්සරාව එක්කෙනෙක් ඇන්දෑවට එනවා. ඇවිල්ලා ඔය කෑම ටික ඔක්කොම අරගෙන මේ කෑම ටික හලනවා ලොකු ගෝණියක් වගේ එකකට. අල්ලලා පත්‍රේ ලන් ෂීට් එකයි වෙන් කරනවා. දැන් මේ දවස්වල නම් වැඩි ඕවා අදින්න නැතුව ඇති බෝම්බ කියලා බයයිනේ. හරිද? ඔව්. ඒකල ඔක්කොම කර මේ අර මේ ලොරි එක දාගෙන අරන් යනවා. මොකටද? ඌරන්ට දෙන්න. හරි, අපි කිව්වේ යාට ඌරයියා කියලා. හරි, ඌරු හදන අයියා ඌරයියා. හරි, එයා අරන් යනවා හවසට ටික. හරි, ඔව්. එතකොට මේ ළමයින්ගේ අම්මලා තාත්තලා බොහොම අමාරුවෙන් මහන්සි වෙලා සල්ලි හොයලා මේ මොකද්ද කරන්නේ? ඌරන්ව රැක බලා ගන්නවා. ඌරෝ ඌරු පෝෂණය. හරි, එතකොට ඕගලන්ගේ දෙමාපියෝ ඌරන්ව පෝෂණය කරන අතර සමහර ප්‍රදේශවල දෙමාපියන්ට මොකද වෙන්නේ? ළමයට කණ්ඩ බොණ්ඩ දී ගන්න විදිහ නැතුව ඌ මැරිලා යනවා මන්ද පෝෂණයෙන්. එහෙම රටක අපි ඉන්නේ. අපි ඒවා ගැන කිසිම සංවේදීකමක් නැහැ. ඔස්ටියෝපොරොසිස් වළක්වන්න නම් එහෙනම් අර කාල සීමාවේදී මොනවා කරන්න ඕනේද කියන්නේ? කැල්සියම් සහිත ආහාර ගන්න ඕනේ. ඊට පස්සේ බහුජාතික සමාගම් අපිට කියනවා කැල්සියම් සහිත ආහාර ඕනේ නැහැ. මොනවද බොන්න ඕනේ? මොනවද ඒ කාලේ බොන්න ඕනේ කියන්නේ ඉතින්? ඊ බන්දන්. ඊකවත් අහලා නැද්ද? මොනවද බොන්න කියන්නේ? ඇනලීන්. යකෝ ඒක දන්නෙත් නැද්ද ඇනලීන් බොන්න කියනවා කියලා? ඔය පණ යනකම් කෑක ගහ කියන්නේ බොන්නේ කියලා ඒක. මොකද්ද කියන්නේ ඒකේ? ආ, තාම කද කියන්නේ දෙගුණයක් මොනවාද?
කැල්සියම් තියෙනවා කියලා. පොඩ්ඩක් මට එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ දෙගුණයක් කැල්සියම් තියෙන එළදෙන කොහෙද ඉන්නේ? දැන් ළමයි ඕක අපේ වෙනවා වගේ උගෙත් වෙනවා ඇතිනේ නේ. දැන් ඌ එහෙම කැල්සියම් සහිත කිරි හදලා හදලා පැහැදිලිද? ඒ කිරි ටික දීලා වෙනකොට එළදෙන හංගොල්ලෙක් වෙනවා. අයියෝ ඌගේ අති තේරෙම නැතිලා යන. ඉස්සර බොහොම ඉස්සර අපේ ওই ආච්චිලා හැම එව්වා බිව්වද? බිව්වද එව්වා? මොන විශ්සුද? ඌ කිරිපිටි බීලත් නැහැ. කිරිපිටි දැකලවත් නැහැ ආච්චිලා. ආච්චිලා ගැන මගුලක් කතා කරනවා. මම පොඩි කාලේ මම කිරිපිටි පැකට් එකක් දැකලා නැහැ. දැකලා නැහැ. ඇත්ත මේ කියන්නේ. මම ඕ ලෙවල් වගේ මට්ටමට ආවට පස්සේ තමයි කිරිපිටි කියලා જાතියක් තියෙනවා කියලා දැනගත්තේ. එතකන් දන්නේ. එතකන් අපිට එහෙම කිරිපිටි තියෙන්න ඇති. ඒව ගන්න අපිට සල්ලි දෙන්න නැති හින්දා වෙන්න ඇති. දැකලා නැහැ. ඒතකොට දැන් ඒ ආච්චිලට හැදුනද එහෙම බොන්න නැතුව ඉඳලා ඒවා මේ මොනවාද? ඔස්ටියෝපොරොසිස් හැදුනද? නෝස්ටියෝපොරොසිස්ද? අනිත් අතර මෙහෙමනේ. ඔය දැන් ඉන්න ආච්චිලට ඉතින් උපරිමයේ ළමයි දෙන්නයිනේ. ඔයා හිතන්නේ අපේ අම්මගේ අම්මා ගැන මේ කියන්නේ හොඳේ? අම්මගේ අම්මා ගැන හරි. කීයක්ද හිටියේ කියලා නිකන් අනුමාන කරලා කියන්න පුළුවන්ද? ඈ 16ක්. කොහමද? ඒ ගෙදර කොහොම තියෙන්න ඇදිද? කෑම බෙදෙන වෙලාවට පොඩි බුෆේ එකක් වගේ තියෙන්න ඇදිනේ. මට මැවිලා මම දැකලා නැහැ. මට මැවිලා පේනවා ඒක. හරිද? අපේ ඔය මාමලා හැම පුංචි අම්මලා හැම පිංගම් අම්මා හැම අපේ පිංගම් අරන් ඇති පොලිමේ. හරි හරි බෙදෙනවා කොහොම හරි. ඔව්. පැහැදිලිද? ඒ කියන්නේ ඒ කාලේ ආර්ථිකය වෙන සරුව ඇති එච්චර ළමයි ප්‍රමාණයක් හදන්නේ එහෙමද? මොන බඹුව කතා කරනවා. දැන් තමයි ළමෙක් දෙන්නෙක් හදා ගන්න බෑ කියලා මැරෙන්න හදන්නේ ආර්ථිකය හොඳ නැහැ කියලා. ඒ කාලේ සුපිරි ආර්ථිකයක් තිබුණාද? නැහැ. ළමයිනුත් හිටියා. හවසට ගණන් කළා බලලා දාගන්න ඇති ගිය ඇතුළටනේ. මට චූටිම කාලේ මතකයි යන්තම් මතකයි. එතකොට මට මතක විදිහට ආච්චිට වයස අවුරුදු 92යි. අපේ වත්තේ තිබුණා කොස් ගහක්. ඒක මෙහෙම ගිහිල්ලා මෙහෙම බෙදෙනවා. ඒකේ උඩට නැගලා කෙක්ක්ක් දාලා කොස් කඩනවා. අන්න ඇන්ලින් බීලාද? මොනවද කෑවේ? කෝසන්, පොලෝසන්, දෙල්, මඤ්ඤොක්ක. ඌව තමයි කෑවේ. හේනයක්වත් නැහැ. හරි. දැන් ඉන්න ආච්චිලා මොකද වෙන්නේ? මොනවද ගන්නේ? පේස්ට්‍රියක්. හරි. එළවලු රොටියක්. කාලේදී වේලි වේලි ඉන්නවා. එක ළමෙක්වත් හදාගත්තොත් ලොකු දෙයක්. හරි. ළමයාගේ සැකිල්ලෙන් භාගයක් හදනකොට මේක මෙතෙන්ට යනකම්ම අඩු වෙනවා. දැන් ඔබට ජාතික වගකීමක් තියෙනවා කරන්න. හරිද? ජාතික වගකීමක්. මේ යන්න මේක විහිළුවකට ගන්න එපා පුතෝ. මේක ජාතික වගකීමක්. හරි. අනිවාර්යෙන් ළමයි 4 දෙනෙක් හදන්න ඕනේ. ඒක ආයේ ෂුවර්ම තමයි. ඉතින් එහෙම නැති වුණොත් මොකද වෙන්නේ ඔයාලට? 2050 ඉඳන් බලලා සුළු ජාතිය වෙලා ඉන්න වෙන්නේ. ගහයි පයින්ුත් එක්ක මොනවද කන්න ඕනේ? කෝස්, පොලොස්, දෙල්, මඤ්ඤොක්ක. ඔවා කන්න පටන් ගන්න දැන්. පොලෙන් මඤ්ඤොක්ක ගන්න එපා. ඒවට එක එක කුමිනාසෙක් ගහලා තියෙන්නේ. හරි. ඒව කෑවොත් තියෙන ටිකක් නැති වෙලා යනවා. හරි. පැහැදිලිද? ඔව්. කොයි වෙන්නේ? හරිනේ. ඔස්ටියෝපොරොසිස් කියන එක තේරුණානේ නේ? හැබැයි මේ දැන් මේවා කියනකොට විවිධ ප්‍රතිරෝධිතා එනවා. මොනවද එන ප්‍රතිරෝධිතා? ගොඩාම ප්‍රශ්න තියෙන සමාගම් වලින්. ඔව්. සමාගම් කියන්නේ ලංකාවෙත් ඒව නෙමෙයිනේ, බහුජාතික සමාගම්නේ. හරි. ඒගොල්ලන්ට ගොඩක් සල්ලි තියෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට විරුද්ධව සමාජයට කතා කරන අයට සේනක විබිලේට වෙච්ච දේ තමයි වෙන්නේ. හරි. ඔව්. සේනක විබිලේ කියලා හිටිය ලංකාවේ මහාචාර්යවරයෙක්. හරි. ඖෂධ සමාගම් වලට එරෙහිව ලංකාවේ මොකක් හැදුවද? ඖෂධ ප්‍රතිපත්තියක් හැදුවා. ඊට පස්සේ එයා ගියා ගහනාව කියන රටේ ඖෂධ ප්‍රතිපත්තිය හදන්න එන්න කියලා යාට ආරාධනාවක් ආවා. ගියා ගියාමයි. ආය ආවේ නැහැ. ඊට පස්සේ පණිවිඩයක් ආවා. හදිසි හෘදයාබාධයකින් මිය ගියා. ගහනාවේ වෙරළේ තීරයේදී ආදාහනය කළා කියලා. බොඩි එකවත් ආවේ නැහැ ලංකාවට. ඊට පස්සේ ඒ තැනට ආවේ ડોક્ટર රංවැල්ල කියලා කෙනෙක්. ડોક્ટર රංවැල්ල. එයාට කිව්වේ සේනක විබිලේගේ අවතාරය කියලා. ඇයියේ හැඩයත් ඒ වගේයි, ක්‍රියාකලාපයත් ඒ වගේයි. ඒක ගොඩාක් කෑ කිව්වා. අනේ සේනක විබිලේ නැති වුණාට කමක් නැහැ. ඒ වගේම කෙනෙක් ආවා කියලා. ඒ මිනිස්සයත් අබිරහස් ලෙස මිය ගියා. ડોક્ટર රංවැල්ල මිය යෑම අදටත් අබිරහසක්. බොල්ගොඩ ඔයේ ගිලිලා මැරුණේ.
ඒක කොහොම වුණාද කියලා කියන්න දන්නේ නැහැ. එතකොට ඔබ කියයි පීනන්න බැරි නිසා කියලා. ඔහු පොඩි කාලේ ඉඳන්ම බොල්ගොඩ ඔය පීනපු කෙනෙක්. ඒ නිසා ඔයගේ ප්‍රශ්න තියෙනවා. මම දැක්ක එක තැනක මේ සමහර සමාගම් යනවා මෙහි අනුරාධපුරයේ පැත්තේ ගිහිල්ලා මේ ගොවීන් ඉන්නේ. පිරිමියයි පිරිමියයි. ඔව්. පිරිමියගේ ඔස්ටියෝපොරොසිස් තියෙනවද කියලා බලනවා. අමුඩ ගහන් කුඹුරට යනකොට අල්ලගන්නවා හරි. අල්ලගෙන තට්ටු කරලා බලනවා. උන්ට මොන ඔස්ටියෝපොරොසිස්ද? හරි. ඒ වුණාට කොහොම හරි එහෙම කළා හරි මේක මාකට් කරන්න තමයි බලන්නේ ඉතින්. හැටි අපේ රට එක එක ප්‍රශ්න වලින් බැටකන රටක්. ඒ හින්දා කරුණා කරලා ඕගොල්ලෝ හරියට ඉගෙනගෙන හරි ප්‍රතිපත්තියක් හදාගෙන මේ රට ගොඩනගන මිනිස්සු ඊළඟ පරම්පරාව වෙන්න මොනව ඉගෙන ගත්තත් වැඩක් නැහැ අපිට රටක් නැත්තම්. හරිද? මේ රට ගොඩනගන ඉදිරි පරම්පරාව වෙන්න සිලබස් එක විතරක් කරලා හරියන්නේ නැහැ. පැහැදිලිද? ඒ සිලබස් එකක් කවර් කරගෙන ඉන්න රස්සාවක් කරන්න ඉන්න රටක් තියෙන්න ඕනි. අපිට විවිධ ප්‍රශ්න. ඒක නොදැක්කා වගේ ඉන්න එපා. සමහර අය කියයි අපිට ඔය දේශපාලනේ වැඩක් නැහැ. අපිටත් වැඩක් නැහැ දේශපාලනයක්. අපිට රටයි වැදගත්. ඒ නිසා ඔයගොල්ලෝ මට ඕනි නිකම්ම නිකං අපතයෝයි අපතියෝයි සෙට් එකක් වෙන්නේ නැතුව අපේ රට ගැන හිතන්න පුළුවන් පිරිසක් බවට පත් වෙන්න ඕනි. නැත්නම් ඕගොල්ලෝ ලබාගත් අධ්‍යාපනයේ වැඩක් නැහැ. ඒකයි.